ගාල්ල දිස්ත්‍රික්කය ඉතා ආකර්ශනීය වූ සුන්දර දිස්ත්‍රික්කයක් වුවත් කළු අඳුරු මතක දෙන්න බිහිසුණු පාතාලයකින්ද සමන්විත වූ දිස්ත්‍රික්කයක් වුණා. අපි කියන දේ අහන්න බෑනේ. බට අපි කියන දේ අහන්න බැරි නම් අන්න ඇති. ඔරෑ වෙඩි. අඳුරු මතක තියා. දැන් පොලේ. පොලේ ඇවිදි. එක් කලෙක දකුණු ලක පාතාලයේ බිහිවීමට සහ ව්‍යාප්ත වීමට මෙන් ත්‍රාසය බීතිය සහිත පුවත් මවන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ කොස්ගම ප්‍රදේශය පත් වුණා. දූෂණය භීෂණය මෙන්ම ජනබලය රජකළ කුප්‍රකට පාතාල කල්ලි සහ කණ්ඩායම් රැසක් විවිධ දේශපාලන අධිකාරීන්ගේ සුරතුළුන් බවට පත්ව දිනෙන් දින පුවත් මවනු ලැබුණා. මෙම කල්ලි කණ්ඩායම් පිටරට සිට මෙහෙයවනු ලැබූ බවටද ඇතැම් පොලිස් වාර්තා ශපථ කරනු ලැබුණා. එවන් වටපිටාවක බිහි වූ ගාල්ල දිස්ත්‍රික්කයේම බීතියෙන් සසලකන කොස්කුඩ තාරක නම් පාතාල කල්ලි නායක සිය මැර බලයෙන් කොස්කුඩ ප්‍රදේශය සහ ගාල්ල දිසාවේ තම බලය අනසක පතුරවන්න ලැබුණා. ධර්මකීර්ති පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක අපරාධ ලෝකයේ වඩාත්ම ප්‍රචලිත වෙලා හිටියේ ඉතා දරුණු ගණයේ අපරාධකාරයෙක් හැටියට. ඔහු 1987 කොස්ගොඩ ප්‍රදේශයේ ජන්මදායදේ ලබනවා. ඔහුගේ මව එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධ කාන්තාවක්. කොස්ගොඩ තාරක ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය බලකායේ විශේෂ බලකායේ සමාජිකයෙක් හැටියට ඉතා දක්ෂ සටන්කරුවෙක් හැටියට හොඳ වෙඩික්කාරයෙක් හැටියට කටයුතු කර පසුව අපරාධ ලෝකයට ඒ දක්ෂතාවය මුල් කොටගෙනම අපරාධ ලෝකයට එකතු වෙච්ච තැන. 1987 දී උපත ලද කොස්ගොඩ තාරක සිදු කළ කොල්ලකෑම් මනුෂ්‍ය ඝාතන සහ තවත් බොහෝ අපරාධ නිසා කුප්‍රකට පාතාල කල්ලි නායකයෙක් ලෙස ඔහුගේ ක්‍රියාකාරකම් මෙන්ම නාමයද ලාංකේය බිහිසුණු පාතාලයේ නම් අතර විශේෂිත නමක් බවට පත්වන්නට වුණා. ඇතැම් විටක මත ගැටුම් වල කෙළවර වූවේ ගැටුම් කණ්ඩායම් දෙකේ සාමාජිකයන්ගේ මරණය. ලෙයට ලෙය ඉල්ලා පාතාල කල්ලි නිතර නිතර ගාලු දිස්ත්‍රික්කයේ කොස්ගොඩ ප්‍රදේශයේ ගැටුම් අතර ඉන් වඩාත්ම පීඩාවට පත් වූවේ සාමාන්‍ය ජනතාවයි. ඔහු කොස්ගොඩ බලපිටිය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කොට තමයි ඔහුගේ අපරාධ ක්‍රියාකාරකම් බහුල ලෙස සිදු කරලා තියෙනවා. මේ ප්‍රදේශයේම පදිංචි තවත් අපරාධකාරයෙක් හැටියට ප්‍රසිද්ධ කොස්ගොඩ ප්‍රදේශයේම පදිංචි කරුවෙකු වන සුජී කියන පුජ්‍යලයා සහ කොතාරක අතර අපරාධ ලෝකයේ ද්වන්ද සටනක් නිර්මාණය වෙනවා. මන්දමේගලේ මන්දමේගලේ මට චමින්දයි කරන්න කිව්වේ.
බල්ලා මං චමින්දව උඹට ගෙනත් දෙන්න මට යන්න දී බල්ලා වේනා හිට අවසට චමින්දව ගල්කොරිය ගාවට ආරම්භ කරයි මං එක්කන් එන්නම් CCTV kamera kia tienos gila balapa. Epet teng game agak hua tapi dia prasna itu enak puluhan begini. Ani warai balapa. Balapa bank kuota sama ni minisuk kijer deh negi ya. Security lagi ini kini wadah. Unggah teh monodat tien negi lah. Hari itu mana? Bebede hari itu titra enno. Berdeh mana? Me game agak dunia bahasa politik itu sorang enno enno me. Balai ekata sudah nang tuh hita pala. අපිට මේ වැඩේට ආයුධ තෝර වෙයි නේද? හරි මං එක බලා ගන්න. උඹල ගේම් එක ගන්න සූදානම් වෙයලකො. දැන් අර කියපු විස්තර ටික හොයන් වරෙලකො ගිහින්. මේ සටන නිර්මාණය වෙන්නේ 2011 පමණ. මේ කාලේ දෙන්නම මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයි. විශේෂයෙන්ම විදේශීය රටක සිට මෙරටට ගෙනෙන හෙරොයින් බෙදා හැරීමේ ආධිපත්‍ය සඳහා තමයි මේ කණ්ඩායම් දෙකම සටන් වදිනවා. ඇයි කවුරු හම්බෙන්න? මං ආවේ අයියව හම්බෙන්න. ඒකෙන් අයියෙන් අයියලාගේ බඩු මාට්ටු කරලා දීලා තියෙන ආමි තුෂාරයගේ ඒ උක්කුව හරි ඒක මම බලා ගන්න කොහොමද තුෂාරය දගලන වෙටි මයන්න අයියේ හරි කොස්කොඩ තාරක අපරාධ ලෝකයේ මද්ද්‍රව්‍ය ජාවාරමට එළඹෙන්න ඉස්සෙල්ලා ඔහු වඩාත් ප්‍රචලිතව තියෙන්නේ මංකොල්ලකාරී කියන මොකද දැන් මම ඔකට දෙන්න කිව්ව කියලා
අත වෙනකොට උඹලේ දෙට යන්න ඕන. හැබැයි කාටවත් උඹලා ගැන සැකයක් ඇති වෙන්න බෑ. ඔක්කොම ටික ඇතුළට ගියන් පස්සේ ඔපලෙන් බැංකුවේ වැඩකට වගේ ඇතුළට. කෙලින්ම බලයන් සිකුරිටිය ගාවට. උන් ඇතුළට ගියන් පස්සේ තියලා දාපන් සිකුරිටියට. එතකොට උඹ ඔක්කොම ටික ගනින් මැද්දේට. අරගෙන ඉවරලා එක එක කුටුව ඔලෙන් වගේ ගේම් එකට තියෙන්නේ වැඩි පානයි. පහළ වෙන ඉවර වෙනවා. හැබැයි පුතෝ මේ ගේම් එකේ මොනම හේතුවක් නිසාවත් මාව නොදී වෙන්න. ඔල්ලට කරදරයක් වෙන්නත්. එතකොට අපි වැඩේ කරලා කොට දෙන්න ඕනේ. ඔබල වරිල පටිය ගන්නට. මං ඉන්නවා එතන. දැන් පොලයට. වගේම ඔහු අවිපරිහරණය වෙඩි තැබීම පිස්තෝල වලින් සන්නද්ධව මංකොල්ල කෑම් සිදු කිරීම වගේ දරුණු ගණයේ මංකොල්ල කෑම් රාශියක් සිද්ධ කරු බවට ඔහුට එරෙහිව ඔහුට ඔහුගේ අපරාධ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඒ මේ දරුණු දෙන්නනේ අරස් කරපන්. දන්නවනේ මේ තාරක් කියන්නේ කවුද කියලා? මේ කොස්කොඩ ජීවත් වෙන්න ඕන විදිහට ජීවත් වෙනවා. මේ තාරක අපිට යන්න දීපන් අම්මා. උඹලට යන්න නේ ඕන. බයික් එක අරගෙන ආපියට පොරක්. පලයලේවි. බඩුරි හරිනේ මම යන්නද? කොහෙ යන්නද? මගේ ජොබ් එක ඉවරයිනේ මම යන්න. මහත්තයාගේ සල්ලි වෙලාවට දාන්න කියලා. සල්ලි? සල්ලි. ඉරානය, පකිස්තානය වගේ රටවල ඉඳලා මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනීමේ ජාලේ ප්‍රධානම පුරුකක් හැටියට තමයි තාරක කටයුතු කරන්නේ. තාරක සමග බැඳී ඉන්න ඔහුගේ ප්‍රදේශයේ ඉන්න කල්ලිය මේ මත්ද්‍රව්‍ය ජාවාරම විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය දියඹ මුහුදට ගොස් ලබා ගැනීම සහ ඒ මත්ද්‍රව්‍ය ඉතා කෙටි කාලයක් ඇතුළත ලංකාව පුරා බෙදහැරීමේ ඉතා සංකීර්ණ බට ඉතා සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක කරනවා. කොස්කුඩ තාරකගේ බලය වැඩිවීමත් සමග මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේද ජයතම කරගෙන යාමට තාරකට හැකි විය. නමුත් මෙම බල ව්‍යාප්තිය නිසා කොස්කොඩ තාරක සමග විවිධ පාතාල කල්ලි ගැටුම් ඇතිකර ගැනීම සුලභ කරුණක් විය. මේ හේතුව නිසා ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පමණක් නොව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන බොහෝ සිදුවිය. මෙහි අවසානයේදී
කෙදිනෙකු වූ කොස්කුඩ තාරකගේ ජීවිතවද ඝාතනයට ලක්වීමයි. මේ නිසාම කොස්කුඩ තාරක නිතරම ආයුධ සන්නද්ධ පිරිසක් තමා වටා තබා ගැනීමට මෙන්ම තම ආරක්ෂාව සලස්වා ගැනීමට උනන්දු වුණා. අයියෝ බා, ඇයි? කියවංගෝ, අයිය ඇතුලේ. මොකද බා? අයියේ මාර සීන් එකනේ. අද කොස්කොඩේ සුජීගේ මරලා. කවුද මරලා තියෙන්නේ? මම හිතන විදියට ලොක්කගේ. ඒකත් එහෙමද? උන් කියන්නේ මේක අයියගේ වැඩක් කියලා. මගේ කවුන්ටර් එකට අනුන්ගේ කුණු දාන්න ඕනේ නෑනේ බා. කියපන් සුජීලට ඔක මං කරපු දෙයක් නෙමෙයි කියලා. හරි අයියේ මං කියන්න. බදර බඩු ටික ඇවුවද? ඇවුවද පාන්දරම ඇවුවා අයියේ. මොන දේ වුණත් මගේ බිස්නස් එක නතර වෙන්න බෑ. තේරුණානේ උඹට? ඌයි. දැන් බලය. හරි. මේ අතරතුර තමයි ඔහු විසින් රැගෙන එන ලද මද්‍රව්‍ය තොගයක් පොලිස් අත්අඩංගුවට පත් වෙලා අවසානයේදී පොලිස් මද්‍රව්‍ය විනාශකංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ මද්‍රව්‍ය වලින් කොටසක් ලබා ගැනීම පෞද්ගලික පරිහරණය සඳහා ව්‍යාජ ලෙස වංක ලෙස ලබා ගැනීම නිසා ඔවුන් දැනටත් බන්ධනාගාරගතව සිටිනවා. පොලිස් පෙරේලක ඒ ඒ මල්ලි මල්ලි හරුපා හරුපා මේ යන්නේ කච්චර හොඳ නෑ හරුපා සන්නද්ධ මෙර කණ්ඩායම නිසා කොස්කුඩ තාරකට කැපී පෙනෙන බලයක් ලැබුණු අතර මේ මෙර බලය හමුවේ කොස්කුඩ වැසියන් බිහිතියෙන් කල් ගෙවන්නට වුණා. තාරකට එරෙහි වීම යනු තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන මහා විනාශයක් වූ නිසා කිසිවෙකුත් ඔහුට විරුද්ධ වූයේ නම් නැහැ. තාරකගේ මෙරකම් හමුවේ කොස්කුඩම මුනිවතරක් ඉති. මේ මෙර බලයෙන් ප්‍රයෝජන ගන්නට දේශපාලනයෙන් කල්මන් බලමින් සිටියා. අහ මන්ත්‍රීතුමා, මේ පාර චන්දර වැඩ කරා වැඩ කරාමයි නේ අපි අමතක වෙලාම ගියා. කොස්කොඩ තාරක ඔහුගේ අපරාධ චර්යාව නැත්නම් අපරාධ චාරිකාව ඉතාමත්ව සංකීර්ණ ලෙස විවිධ පැතිකඩවල් ඔස්සේ ක්‍රියාත්මක කර කෙනෙක්. ඔහු හොඳ වෙඩික්කාරයෙක්, ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකාය හිටපු දක්ෂ සෙබලෙක්. එතනින් ඉවත් වෙලා හැම නැත්නම් හමුදාවෙන් පලා ගියාට පස්සේ
ඔහු ලංකාවේ අපරාධ ලෝකයේ හොල්ලපු අපරාධකාරයෙක් වෙනවා. අපරාධකාරයෝ අපේ ව්‍යවහාර භාෂාවෙන් කියනවා නම් අපරාධ ලෝකයේ වැඩකාරයෝ පොලිසිය සමග ගැටෙනව හරි අඩුයි. හොඳ දක්ෂ පරිණත අපරාධකාරීන් හැමතිස්සෙම බලන්නේ පොලිසිය මගහැරලා යනවා. නමුත් තාරක සම්බන්ධව ගත්තාම මේ තත්ත්වය ටිකක් වෙනස්. මේ අපරාධ අතර ඉතා සුවිශේෂ අපරාධයක් තමයි මාතර ප්‍රදේශයේ සුප්‍රකට ස්වර්ණාභරණ හලක් මංකොල්ල කෑමේ සිට 2020 වර්ෂයේ එක් දිනක කලින් සැලසුම් කරන ලද ඉතා සූක්ෂම සැලසුමකට අනුව මංකොල්ලයක් සිදු කිරීමට කොස්කර තාරක ඇතුළු මැර පිරිස සූදානම් වූයේ මහා බලාපොරොත්තු රසක් සමග. මහා දවල් සිදු කිරීමට සැලසුම් කළ මංකොල්ලය කෙස් ගසකින් වැරදී ගියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන ඇමතුමක් නිසා. මංකොල්ල කමින් සිටි ස්ථානයට පොලිසිය පැමිණීමත් සමගම කොස්ගුඩ තාරක ඇතුළු මැර කණ්ඩායම අතර දීර්ඝ වෙඩි ගෝමාරුවක් සිදුවුණු අතර ඇතැම් මැරසකයන් පලා යන්නට වුණා. තවත් මැර සාමාජිකයන් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර වෙඩිවැදුණු කොස්ගුඩ තාරක දිවි වීරා ගැනීමට සිද්ධිය සිදු වූ ස්ථානයෙන් පලා යන්නට වුණා. වෙඩිවැදුණු කොස්ගුඩ තාරක කරාපිටිය රෝහලට පැමිණ දිවි බේරා ගත්තත් කරාපිටිය රෝහල තුලදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. කොල්ල කෑම හේතුවෙන් පොලිසිය ඒ කොල්ලේ සිද්ධ වෙන අවස්ථාවේදී අපරාධ ස්ථානයට අවතීර්ණය වෙනවා. පොලිසිය සිඳු සහ අපරාධකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. මේ වෙඩි හුවමාරුවේදී තාරක වෙඩිවැදී තුවාල ලබනවා. ඔහු හොර රහසේම මේ ස්ථානයෙන් පලා ගොස් රෝහල්ගත වෙලා ඉන්නේදී තමයි පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ. එතන ඉඳලා දීර්ඝ කාලයක් ඔහු බන්ධනාගාරගත වෙලා ඉන්නවා. හැබැයි බන්ධනාගාරයේ ඉන්න ගමනුත් ඔහු ඔහුගේ සුප්‍රකට භද්‍රව්‍ය ජාවාරම දිගින් දිගටම නියැලීම අපි නිරීක්ෂණය වෙනවා. පොලිස් අත්අඩංගුවටපත් කොස්ගුඩ තාරක නෛතික ක්‍රියාවලියකින් පසුව
බන්ධනාගාර ගත කළද බන්ධනාගාරය තුළ සිට සිය මැරක්‍රියාකාරකම් සිය සගයන් ලවා සිදු කරනු ලැබුවා. කප්පම් ගැනීම් මත්කුඩු ජාවාරම් හා කුප්‍රකට ව්‍යාපාර ඔස්සේ උපයාගත් ධනයෙන් කොස්ගොඩ තාරක කොළඹ ගොඩගම ප්‍රදේශයේ සුවිසල් ව්‍යාපාරික ස්ථානයක්ද පවත්වාගෙන තිබුණා. එම සුවිසල් ව්‍යාපාරික ස්ථානයේ එක් මහලක අභිගබඩාවක්ද පවත්වාගෙන ගිය අතර සූක්ෂම පොලිස් පරීක්ෂණ ඉදිරියේ ඒ සියල්ලම වැටලීමට පොලිස් අපරාධ කොට්ටාසයට හැකියාව ලැබුණා. ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක පාතාල කල්ලි සමාජිකයා පසුගිය සමයේ රඳවා තිබුණේ මස්නාහිර උතුරු අපරාධ කොට්ටාසයේ භාරයේයි. ඔහු විසින් සිදු කළ බවට සැලකෙන අපරාධවලට අදාළව එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා. ඒ අනුව ලද තොරතුරු මත කොස්ගොඩ ප්‍රදේශයේ සුසාන භූමියක වළදමා තිබූ T56 වර්ගයේ ගිනි අවි 4ක් විමර්ශන නිලධාරීන් විසින් ඊයේ සොයාගෙන ලැබුවා. පසුව කොස්ගොඩ තාරක විසින් සංගවා තිබූ බව කියන ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් අද අලුයම මීරිගම පොලිස් බල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ සිදු කළ එම විමර්ශනය සඳහා කොස්ගොඩ තාරකද රැගෙන විත් තිබුණා. ඔහු හැම විටම පෙළඹුණා නීතියට අභියෝග කරන්න. මාතර ඔල්ලකෑමේ සිද්ධියද ඔහු පොලිසියට වෙඩි තියෙන. ඒ වෙඩි තැබීමේ හේතුවෙන් තමයි පොලිසිය අතින් ඔහු වෙඩි වැදී තුවාල ලබන. ඒ වගේම දීර්ඝ කාලයක් බූස බන්ධනාගාරයේ ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටියේදී ඔහු නීතියට අභියෝග කරනවා. ඔහු ආරක්ෂක ලේකම්වරයාට තර්ජනය කරනවා. ඒ වගේම ඔහු බන්ධනාගාරයේ ඇතුළේ ඉඳලා බන්ධනාගාර කොමසාරිස්වරයාට තර්ජනය කරනවා. මේ සියලුම සිද්ධීන් වලින් අවසාන ඵලය වන්නේ ඔහු නිදහස් වී අපලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි ඉතා කෙටි කලකදී ඝාතනය. මෙම සිද්ධියෙන් විමර්ශනවලට එක්ව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුටද වැඩිවැඩි තුවාල සිදුව තිබෙනවා. ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ වතු පිටිවල මූලික රෝහලටයි. මේ යන විට 33 වියේ පසු වූ කොස්ගොඩ තාරක කොස්ගොඩ නෙල්ලිකස්කලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු 2018 වර්ෂයේ මාතර නගරේ රන්බහණ්ඩ අලෙවිසල කොල්ල කෑමේදී ඒ වැළැක්වීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුද වනවා. කොස්ගොඩ තාරක බස්නාහිර උතුරු අපරාධ කොට්ටාසයට බහර දීමට පෙර රඳවා සිටියේ බූස බන්ධනාගාරයේ. එහිදී තවත් පාතාල කල්ලි සමාජිකයෙකු වන පොඩි ලෙසී නැමැත්තා ඇතුළු පාතාල කල්ලි සමාජිකයන් කිහිප දෙනෙකු හා එක්ව ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන් පිරිසකට මරණ තර්ජන සිදු කිරීමේ සිද්ධියේද සැකකරුවෙකු වනවා. නීතිය හැම විටම ඉදිරියෙන් කියන තත්ත්වය අපි හැමතිස්සෙම මේ වැඩසටහන් තුළින් ඔබ වෙත නැවත නැවත තහවුරු කරුන් ලැබුවා. ඉතින් තාරක කියන චරිතයත් අපරාධ ලෝකේ ඉතා කෙටි කාලයක් තුළ ඔහුගේ ජීවිත කාලය අවුරුදු 34යි. මේ 34 තුළම ඔහු අපරාධ ලෝකයේ විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වුණා. ඔහු මංකොල්ලකරුවෙක්, ඒ වගේම දක්ෂ වෙඩික්කරුවෙක්. නමුත් ඔහුගේ දක්ෂතාවයන් ඔහු මුල් කාලයේ රට දැය සමය වෙනුවෙන් භාවිතා කරාට පසුව ඔහු සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා තමයි ඒ දක්ෂකම් භාවිතා කරේ. අවසාන ඵලය වසර 34ක් වැඩි ඉතා කෙටි ආයු කාලයක් තුළ නීතියේ හස්තයට යටත්ව ඔහු මෙර දිවියෙන් සමුගන්නවා.